අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයේ නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙම වසරේ වැඩිමරිය අනුතුරු ගත වූ පැය 24න් අනුතුරු 121කින් 14 දිනෙකු ජීවිතක්ෂයට 74කට තුවාල බීමත් රියදුරන් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගන්න බැරි වුණු 5000 යලිත් අද සිට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගෙන් පැල ලක්ෂයක් ගම්බිම් බලා ගිය ජනතාවට යලිත් පැමිණීමට අද සිට ප්‍රවාහන පහසුකම් රනිල් මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත ඊයේ දිනේ තුල අධිවේගී මාර්ගයේ සහ අනිකුත් මාර්ගවල රියානතුරු 121ක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා වසරේ වැඩිම රියානතුරු සිදුවන මාසයක් වන අප්‍රේල් මාසයේ තමයි අප මේ ගෙවමින් සිටින්නේ පසුගිය 10වනදා සිට 20වනදා දක්වා කාල සීමාව තුළ ලංකාවේ රියානතුරු වැඩි වශයෙන් සිදුවන දවස් 10 ලෙස හඳුන්වන්න පුළුවන් අපිට වාර්තා වුණු රියානතුරු දෙස බලන විට ඉතා භයානක තත්ත්වයේ රියානතුරු සිදු වී තිබෙනවා පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ ජනවාරි මාසයේ පළවෙනිදා සිට අප්‍රේල් මාසයේ 11 වනදා දක්වා සිදු වූ රියානතුරු වලින් වටිනා ජීවිත 580කට වැඩි ප්‍රමාණයක් මහමගදී බිලි වී තිබෙනවා සියත අප දිගින් දිගටම අනුතුරු පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ මෙම උත්සව සමයේ ඉතා සතුටින් ආරම්භ කළා සේම ඒ සතුට හැම මොහොතකම ඔබ තුල රැඳී යුතු නිසායි ඒත් කනගාටුවට කරුණ නම් ඔබගේ නොසලකිලිමත් භාවය හා අපරීක්ෂාකාරී රිය දහවණේ හේතුවෙන් ඊ දින පමණක් අධිවේගී මාර්ගයේ සහ අනිකුත් මාර්ගවල රිය අනතුරු 121ක් පමණ සිදු වී තිබෙනවා ලංකාවේ වැඩිම රිය අනතුරු සිදු වෙන දින දෙකක් තමයි අප්‍රේල් 14 නැත්නම් අප්‍රේල් 15 අවුරුදු නැකත් වලින් පස්සේ ඔබ විවිධ සංචාර නෑගම් ආදී සඳහා පිටත් වෙන දිනය අද දිනේ මේ දිනේදී රිය අනතුරු වල විඳිතින් බවට පත් නොවි සිටීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි ඊයේ දවසේ රිය අනතුරු විශ්ලේෂණය කර බැලුවොත් මුළු රිය අනතුරු 121ක් වාර්තා වී තිබෙනවා ඒ වගේම එම රිය අනතුරු වලින් 12ක් සිදු වී තිබෙන්නේ අධිවේගී මාර්ගේ ඒ වගේම 109ක් සිදු වී තිබෙන්නේ අනෙක් මාර්ගවල ඒ වගේම ඊයේ දිනේදී රිය අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 14ක් වෙනවා මේන් 10ක්ම පසුගිය පැය 24 ඇතුළත සිදු වෙච්ච රිය අනතුරු වලින් මියගිය මරණ 4ක් ඊට පෙර දිනවලදී සිදු වෙච්ච රිය අනතුරු වලින් තුවාල ලබා ඊයේ දිනේදී මියගිය මරණ ඒ වගේම පුද්ගලිය 74 දෙනෙක් පැය 24 කාලය තුළ තුවාල ලැබලා තියෙනවා සමහර විට ඒ අයගෙන් තවත් පිරිසක් සදාකාලිකවම රෝගී තත්ත්වයට පත් වෙන්නට පුළුවන් ඒ වගේම වැඩිපුරම ඊයේ රිය අනතුරු වලට ලක් වෙලා තියෙන්නේ යතුරුපැදි ඒ සංඛ්‍යාව 53ක් පමණ වෙනවා ඒ වගේම ත්‍රිරෝද රථ 30ක් පමණ අනතුරු වලට ලක් වෙලා තියෙනවා සෙසු වාහනත් ඒ අතර වෙනවා කිසිම අවස්ථාවක අධික වේගයෙන් බීමත්ව අපරීක්ෂාකාරී ලෙස රිය පදවන්නට එපා ඊයේ දිනේදී පමණක් බීමත් රිය දුරන් 758 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නිසා රිය අනතුරු වළක්වා ගැනීමට උපරිම සහාය ලබා දෙමින් කටයුතු කරන්න. සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවගේ ගමනාගමන කටයුතු වෙනුවෙන් දිනකට අතිරේක බස් රථ 200ක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබෙනවා. सिंगल हा हिंदू अलुत अवृद्ध वेनुवेन क्रियात्मक कल विशेष दूम्रिय सह बस्वत दावन सेवा अद दिनेद क्रियात्मक वनवा एनुव सामान्य मार्गवल मिन्म अधिवेगी मार्गवलद दिनकट अतिरेक बस्वत देसीयकट आसन्न प्रमाणयक् यदवीमट कटयुतु करैति बवै श्रीलंका गमनागमन मंडले संदहन कले मेयतर अद दिने सिट एलमिन 19 वनदा दक्वा विशेष दूम्रिय दावन काल सटहना क्रियात्मक वन बव दूम्रिय डिपार्टमेंटुवे नियोज्य सामान्य अधिकारी वरया सियत अपकल विमसीमकदी संदहन कला ස්ථාන දක්වා ළඟා වෙනවා ඊට අමතරව බෙලියත්තෙන් පෙර 5:55ට 19 දා පිටත් වෙන දුම්රිය මර්දානන්ත එදිනම 2:55ට ළඟා වෙනවා
බස්නාහිර පළාතේ කුඹුක් සහ මීපැල ලක්ෂයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් අද ආරම්භ කෙරුණා. ඒ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත තුල කුඹුක් සහ මීපැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘති යටතේ හංගවෙල්ල පොලිස් බසමේ ඉදිකඩ මූකලාන රක්ෂිතේ සහ ලබුගම හංගවෙල්ල මාර්ගයේ දෙපස කක්කුට දිනිය ප්‍රදේශයේ පැළ සිටුවීම අද බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සෞභාගයේ දැක්ම රාජපතිවත්ති යථාර්ථයක් කිරීම සඳහා බස්නාහිර පළාත තුල අද දවසේදී මීපැල සහ කුඹුක් පැළ දහසක් රෝපණය කිරීම සිදු කරනවා. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පවා ඉතාම සුන්දර පරිසරයක් රක්ෂිත ප්‍රදේශ තෝරාගෙන ඒ ප්‍රදේශවල සුදුසු ස්ථාන තෝරාගෙන ඒ තැන්වල තමයි මේ ශාක සිටුවීම් කරන්නේ. මගින් සංවර්ධන ව්‍යාපෘති සඳහා කොළඹ නගරයේ සහ අවට ප්‍රදේශවල ඒ ස්වභාවික පරිසරයේ යම් කිසි විදිහකට ගහක් කොළක් ඉවත් කරන්න උනත් ඒ සම්බන්ධයෙන් අඩුපාඩුවක් නොවන විදිහට මේ වගේ ප්‍රදේශ තෝරාගෙන මේ ප්‍රදේශවල වන ගහණය වැඩි කිරීම සඳහා තමයි මේ ව්‍යාපෘති අපි දියත් කරන්නේ. මහජන ආරක්ෂක කමිටු වගේම පොලිසියල පරිසරික ආරක්ෂණ ඒකක ප්‍රජා පොලිස් ඒකක මගින් තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නිසා නිරන්තරයෙන්ම ඒ සම්බන්ධව පොලිසියට තමන්ගේ අධීක්ෂණය කරගන්න පුළුවන්. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් තවත් ඉතිරි වැත්තේ චාරිත්‍ර කිහිපයක් පමණයි. මේ ඒ පිළිබඳ තොරතුරු අවුරුද්දේ තවත් සුවිශේෂී නැකතක් වන හිසතෙල් ගෑම අප්‍රේල් මාස 17 වන සෙනසුරාදා දින පූර්ව භාග උදෑසන 7:16ට දකුණු දිශාව බලා හිසට නුගපද්ද පයට කරඳ පද්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම යෝග්‍ය බව සඳහන්. රැකී රක්ෂා සඳහා මෙවර පිටත්වීමේ නැකත උදාවන්නේ අප්‍රේල් මාස 19 වන සඳුදා පූර්ව භාග උදෑසන 6:39ට සුදු පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී දී කිරිසහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් යාම සුදුසු වනවා. පැළ සිටුවීමේ නැකත මෙවර උදාවන්නේ අප්‍රේල් මාස 16 වන සිකුරාදා පූර්ව භාග 6:40ට නැගෙනහිර දිශාව බලා පැළයක් සිටුවා පරිසරය සුරකීමට ඔබේ දායකත්වය අනිවාර්යෙන්ම ඉටු කරන්න. අලුත් අවුරුදු සමය වෙනුවෙන් සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුතු අද සිට යලි ආරම්භ කර තිබෙනවා. කාණ්ඩ කිහිපයක් වෙත අවුරුදු සමය වෙනුවෙන් රජය විසින් ලබා දීමට තීරණය කළ රුපියල් 5000 දීමනාව පසුගිය 12 සහ 13 යන දිනයන්හිදී ලබා දීම සිදු වූ අතර එෙහිදී පවුල් ලක්ෂ 17කට ආසන්න ප්‍රමාණයකට අදාළ දීමනාව ලබා දීම සිදු වුණා. රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ රුපියල් 5000 දීමනාව නොලැබුණු අය සඳහා අද සිට යලිත් එම දීමනාව ලබා දීම සිදු කරන බවයි. ඒ අනුව අද සිට අදාළ දීමනාව ලබා දෙන කාණ්ඩවල මුදල් ලබා නොගත් පිරිස් සඳහා එම 5000 දීම දීමනාව ලබාගත හැකි. COVID-19 වෛරසයේ ආසාදිතයින් සංඛ්‍යාව 90736 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසයේ ආසාදනයෙන් මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 604 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදුදසන වන විට ශ්‍රී ලංකාවෙන් COVID-19 ආසාදිත පුද්ගලයන් 117 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයන් අතරින් පුද්ගලයන් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි පුද්ගලයන් 99 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙසයි වාර්තා වන්නේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 26ක් ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයින් 33 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ COVID-19 වෛරස ආසාදිත සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 95736ක් දක්වා ඉහළ ගියා. මේ අතර ශ්‍රී ලංකාව තුළින් COVID-19 වෛරසය ආසාදනය වී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ හිරිවඩුන ප්‍රදේශයේ පදිංචි 63 හැවරදී පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු රෝගයයි. එමෙන්ම කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 83 හැවරදී පිරිමි පුද්ගලයෙකුද මෙලෙස ජීවිත ක්ෂයටපත්ව ඇති අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID ආසාදනය සමග උග්‍ර වූ ලේ විෂ වීමයි. ඒ අනුව අදුදැසන වන විට ශ්‍රී ලංකාව තුළින් COVID-19 ආසාදිත පූර්ණ මරණ සංඛ්‍යාව 604ක් දක්වා ඉහළ ගියා.
ඉදිරි මාසයක කාලය ඇතුළත එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අභිවර්ධන මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි ඇතම් දේශපාලන උපායන් උපක්‍රම අපිට නියමිත වෙලාවට අපි ක්‍රියාත්මක කරනවා. පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය ඒකමතික තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ අසුන නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයායි කියලා. ඒකේ කිසිම වාද විවාදයක් නැහැ. වෙනත් දේශපාලන මතධාරණ අය වුණත් මේ වෙලාවේ කල්පනා කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ධූරය දරලා පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා. මම හිතනවා තව මාසයක් परीक्षण क्रियावलिया පියවර ගන්නවා. ඉතින් ඒ නිසා අපි අපේ පක්ෂයේ විනය පවත්වාගෙන යාම සඳහා පොදු සමාකාලයක් නිමෙදනය කරලා තිබෙනවා. ඒ සඳහා ඒ අයට අවස්ථාවක් උදා කරලා තිබෙනවා. තමන්ගේ පක්ෂයේ තුල ඇති වූ අර්බුදයේ නිසියාකාරව තීරුම් ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ට නැවත තමන් බලාපොරොත්තු වන තමන්ගේ ඉලක්ක වලට ළඟා වෙන්න. ඒකට ඒ අනුව අපි ක්‍රියා කරගෙන යනවා. ඒ නිසා මම හිතනවා අනුන්ගේ දේශපාලන පක්ෂවල විනය අපි බලන්න යන්නේ නැහැ. ශ්‍රීලංකාවේ ආර්ථික තත්ත්වය දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් විදේශ ණය පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැයි ජූනි ජූලි කියන මාස තුනේ අපිට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර ඩොලර් බිලියන 1.1ක් ගෙවන්න තියෙනවා. ඊළඟට ජූලි මාසේ අපිට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරයක් ගෙවන්න. ඒක ඩොලර් බිලියනයක්. එතකොට ඩොලර් බිලියන 2.1යි. සාමාන්‍යයෙන් අපි මාසෙකට ඩොලර් මිලියන 100ක විතර පොලිය ගෙවනවා. ඒතර ඉතුරු මාස 4ට ගත්තොත් තවත් මිලියන 400ක්. එතකොට ඩොලර් මිලියන 2500යි. එමත් නැත්නම් ඩොලර් බිලියන දෙකමාරයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ අතේ තියෙන්නේ ඩොලර් බිලියන 4යි. ඒ ඩොලර් බිලියන 4ෙන් අපි රත්තරන් ඩොලර් මිලියන 370ක් විතර අඩු කරන්න ඕනේ. ඊළඟට ස්වප්නාය තියෙනවා ඩොලර් මිලියන 800ක් විතර අඩු කරන්න ඕනේ. අනිත් අපිට පාවිච්චි කරන්න බැරි දේවල් තියෙනවා. ඒව සුළු ප්‍රමාණයක් අයින් කරාම අතේ ඉතුරු වෙන්නේ ඩොලර් බිලියන 9. එතකොට ජූලි මාසේ වෙනකොට ඩොලර් බිලියන 2.5ක් විතර අවශ්‍ය වෙනවා මේ ණය ගෙවන්න. ඊට පස්සේ අපිට ආනයනය කරන්න වෙනවා. ආනයනය අපේ වැඩි අපනයනයට වඩා. හරි, එතකොට ජංගම ගිනුමේ එහෙමත් නැත්නම් ඒ වෙළඳ ගිනුමේ හිඟයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට දැන් තෙල් වලට ගෙවන්න මුදල් නැති නිසා තෙල් වෙළඳ පොලෙන් ගන්නෙ නැතුව වෙන තැන් වලින් ගන්න උත්සාහ කරන්නේ. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දුව කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. නීතිඥ දර්ශන වේරදුවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කළ මෙම පෙත්සමෙන් කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවටද බරපතල තර්ජනයක් එල්ලවන බවයි. අදාළ පනත් කෙටුම්පතෙහි අන්තර්ගත වගන්ති වලින් කොළඹ වරාය නගර කලාපය තුල පිහිටි ඉඩම් විකිණීම, පැවරීම, බදු දීම යනාදී කටයුතු සම්බන්ධ බලතල යෝජිත පනත් කෙටුම්පත තුලින් ස්ථාපිත කෙරෙන කොමිසම වෙත පවරා තිබෙනවා. ඇතැම් බලපත්‍ර සහ මෙම ආර්ථික කලාපය තුල සේවය කරන සේවකීන්ට වීසා බලපත්‍ර අනුමත කිරීම බලයද යෝජිත කොමිසම වෙත පවරා තිබෙනවා. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත මෙවැනි ප්‍රතිපාදන වලින් මෙරට ජාතික සහ ආර්ථිකයේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ලවන අතර ඒ තුළින් රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරී භාවයටද තර්ජනයක් එල්ලවන බව පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා. එමෙන්ම අදාළ ආර්ථික කලාපය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාර සඳහා බදු සහන මෙන්ම විවිධ වරප්‍රසාද සලසා දීමේ බලය යෝජිත මෙම කොමිසම වෙත පවරා ඇති අතර ඒ තුළින් පාර්ලිමේන්තුව තුළ මූල්‍ය බලයක් අපාදු වීමක් සිදුවන බවද පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා. එමෙන්ම යෝජිත කොමිෂන් භාවේ මූල්‍ය කටයුතු රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් නොවීම බරපතල ගැටලුවක් බවයි පෙත්සම් කරු පෙන්වා දෙන්නේ. එමෙන්ම අදාළ පනත් කෙටුම්පත තුළින් කොළඹ වරාය නගර කලාපය මෙරට ඇතැම් නීති රීති වලට යටත් නොවන තත්ත්වයකට පත්කොට ඇතැයිද පෙත්සම් කරු සඳහන් කරනවා. තවත් දේශීය පුවත් කිහිපයක් කැටියෙන් දැන් මිහින්තලේ පොලිස් වසමේ පුංචිකුල්ම ප්‍රදේශයේ හේනක අනවසරයෙන් අටවා තිබූ විදුලි රැහෙනක ගැටි ගවි නව දිනකු මියගොස් තිබෙනවා. මිහින්තලේ පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
दिवेने बहु प्रदेश वल अददिने सवस काले दी हो रात्री काले दी तेनी तेने वैसी हो गिगुरुम सहित वैसी ऐतिवी है कि बाव कालकुन विद्या डिपार्टमेंटो पवसनवा गिगुरुम सहित वैसी समगे ऐतिवी है कि तावकालिक तद सुलंग तत्वे हा अकुनु बगिन सिदुवन अनुतुरु आम करगनी मटावश्य पियवर गन्नाले साय जनता वगिन कालकुन विद्या डिपार्टमेंटो इल्ला सिटिने मीरगम इबुलानवल प्रदेश दरुवन एकराशी करगनिमिन उनबंबु वेडी संदर्शनयक पवत्वा तिबेनवा एम पुवतत समगिन सेत मध्याह्न प्रवृत्ति विकाशय अवसान तव तुरुतुरु संदहा पिविसेन्न www.seethanews.lk अपगे वेब अडविय वेत अप नेवत ओब हमुवन्ने समस हयट अपगे प्रधान प्रवृत्ति विकाशयत समगे ओबट सुभ दवसक। දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.